මහින්ද සුලඟත් එක තමයි මේ රටේ පොදු ජනතාව සියල්ලම සංවිධානය වුණේ. ඉතින් මහින්ද සුලඟ කියන එක කාටවත් විකුණන්න ගන්න නම් බෑ. මහින්ද සුලඟ මේ ජනතාවගේ ව්‍යාපෘතියක්. ඉතින් මේකට මූලික වෙච්ච සහභාගී වෙච්ච සංවිධානය කරපු පිරිසක් ඉන්නවා. ඒ නිසාම මේක උරුමකාරයෝ කියලා වෙනම පිරිසක් බිහි වෙන්න විදිහක් නැහැ. මොකද මේ උරුමකාරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනවා. ඉතින් මහින්ද සුලඟ හමාගෙන ඇවිල්ලා තමයි පළාත් පාලන ඡන්දය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. ඒ ගැම්මෙන්ම තමයි ඉතින් අපි ජනාධිපතිවරයා පත් කරගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ දැඩි විනයක් සහිතව කටයුතු කරන පක්ෂයක්. ඒ පක්ෂයේ විනය පක්ෂයේ මහලේකම්වරයා වන මටත් අදාළයි. ඒ සැමට අදාළ විනයක් මේ පක්ෂයේ හදවත උනේ මහින්ද රාජපක්ෂ කියන ඒ ශ්‍රේෂ්ඨ චරිතය. අදට අපිට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තමයි මේ පක්ෂයේ නායකත්වය. එකිනෙකා ගරු කරන අනේකාට ගරු කරන දේශපාලන සදාචාරයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට අපේ සහෝදර පක්ෂ වෙත ප්‍රකට කරලා තියෙනවා. අපි දැන් තුනෙන් දෙකක ආණ්ඩුවක් හදලා 18 ලක්ෂයකින් දිනලා ජනාධිපති ඡන්දේ දිනලා මේ ජයග්‍රහණය නිර්මාණය කළේ මමයි කියලා තනි පුද්ගලයෙක් හෝ සීමිත කණ්ඩායමක් ඉදිරි විශ්වාස කරන්න යනවා නම් ඒක මේ රටේ අහිංසක මහජනයාට නැතිනම් 69 ලක්ෂයේ මහජනයාට කරන දේශපාලනික නිඳාවක් විදියට තමයි අපිට තේරුම් ගන්නට වෙන්නේ. මේ ආණ්ඩුව ඉතාම ශක්තිමත් රූස්ස ගසක් ලෙස මේ දේශපාලන මහපොළොව මත පැලවිලා තියෙන්නේ. මේ ගහ හොල්ලන්නවත් මුල්බුලු කරන්නවත් කාටවත් බෑ. හැබැයි වටේ තියෙන පස්පුරුව කරන්න කවුරුරේ හදනවා නම් ඒකට කිසිසේත්ම අපි ඉඳ තියන්නේ නැහැ. අපේ පක්ෂනායක සාකච්ඡාවේදී දේශපාලන පක්ෂ අතර අභ්‍යන්තර ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කිරීම සදාචාරාත්මක අයිතියක්. ඒ සියලු පක්ෂනායකයින්ට සදාචාරාත්මක අයිතියක් අධිකරු ජනාධිපතිතුමා ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ පක්ෂයේ නිර්මාතෘවරයා හැටියට ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂය නිර්මාණය කිරීම කළේ ඉහළ සිට පහළට නෙමෙයි. මේ පක්ෂය නිර්මාණය කළේ ග්‍රාමීය ජනපදනම පදනම් කරගෙන. හැබැයි 69 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු සිඳ බිඳලන්න කවුරුන් හෝ කටයුතු කරන්න උත්සාහ කරනවා නම් ඒකට ඉඩ දෙන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුළුවන් කමක් නැහැ.